දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 163,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ පීඩාවට පත් වූ පුද්ගලයන් 8,000කට අධික පිරිසක් සහන සේවා මධ්‍යස්ථාන 90ක රඳවා සිටින බවයි. මේ අතර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග උතුරු නැගෙනහිර පළාත්වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉරණමඩු ජලාශය වාන් දොරටු 14කින් සමන්විත අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය හේතුවෙන් එහි සියලුම වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ නිසා අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ පන්නල් කණ්ඩි ප්‍රදේශයේ පවුල් 151කට අයත් 507 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යවා ඇති බවයි. මේ අතර කිලිනොච්චි සිවපුරම් පරන්දන් ඇතුළු ප්‍රදේශවල අවතැන් වූ පවුල් 569ක පුද්ගලයින් පරන්දන් ප්‍රජාශාලාවේ රඳවා සිටිනවා. විසි 5000කට ආසන්න ප්‍රමාණය තැනට පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේ අවතැන් ගන්ධවරු 27ක් විතර තියෙනවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ තත්ත්වය පිළිබඳව අපි වැඩිදුර දිගටම තොරතුරු දෙන්න සූදානම් වෙලා සිටිනවා. කිලිනොච්චි ඉරණමඩු සිට රාජසතර ජේරුවන් නිවුස් වස් වෙනුවෙන්. මේ අතර ගංවතුර හේතුවෙන් මුලතිහුයි කලපු සියල්ලේම ජලය ඉහළ ගොස් ඇතැයි සඳහන්. ජල ගැලීම් නිසා ප්‍රදේශයේ ගොවි බිම්වලටද හානි සිදුව තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග ඊයේ මුලතිව් යාපනයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් සෙල්වපුරම් ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ එම මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි. මේ අතර යාපනයේ තොණ්ඩමනාරු, සෙන්තන්කුලම්, කල්ලුණ්ඩායි ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත් බිම්ද ජලයෙන් යටව තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කය ගංවතුරෙන් වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කයයි. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13කට අයත් පවුල් 15,019ක පුද්ගලයන් 51,434 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානය ජලයෙන් යට වුණා. අප වාර්තාකරු පැවසුවේ පොළව මට්ටමේ සිට අඩි 6ක් පමණ උසට පොලිස් ස්ථානය ජලයෙන් යට වී ඇති බවයි. මේ හේතුවෙන් අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි ප්‍රධාන පිවිසුම අසල රාජකාරිවල නිරත වනවා. දුන්හිඳ වංගුවේ ඊයේ රාත්‍රී සිදු වූ නායෑම නිසා බදුල්ල මහනුවර මාර්ගවල ධාවන කටයුතු අවහිර වුණා. මේ වන විට වාහන ධාවනය සීමා කර තිබෙන බව අප වාර්තාකරුවන් පැවසුවා. පස්කඳු කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දඹේ තැන්නවත්ත ප්‍රදේශයේ පවුල් 60ක පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා. කතරගම බුත්තල මාර්ගයේ රජමාවත අද දක්නට ලැබුණේ මේ අයුරින්. අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. ඔබ එක්ව සිටින්නේ කාලගුණ වාර්තාකරණයේ ප්‍රමුඛයා වෙදර් ෆස්ට් සමගින්. විශේෂයෙන්ම දිවයින පුරා උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලට ඉදිරියේදී ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙපාර්තමේන්තුවේ දත්ත පුරෝකථනය කරන්නේ විශේෂයෙන්ම දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපය තුළදී වර්ධනය වුවහොත් දෙසැම්බර් මාස 9 සහ 10 යන දෙදින තුළ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත් විට පස්වරු එකෙන් පසුව මිලිමීටර් 75 සිට 100ක දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එබැගින්මයි ඔබට අවධාරණය කළ යුතු විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, බදුල්ල යන දිස්ත්‍රික්කවලටත් ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් මේ ගෙවෙන ඉදිරි සති එකමාරක දෙකක කාලය තුළ මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව තමයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එවගේම තමයි දෙවයින ආශ්‍රිත මුහුදු කලාපයේ දෙස අවධානය යොමු කළොත් විශේෂයෙන්ම හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය 60 කිලෝමීටර 50-55 දක්වා සුළඟේ වේගයේ වර්ධනය විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ ගෙවෙන ඉදිරි දින කිහිපය තුළදී දීවර කටයුතු වල නියැලෙනවා නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන්නයි කියන කාරණාවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.